අද සාමාන්‍ය සමයේ 23 මිනිසතියේ සඳුදා දිනයි. සමහර වෙලාවට අපි අපේ මතවල එල්බගෙන සිටිද්දී අපි හිතන දේ හරි කියලා හිතද්දී ඇත්ත නැත්ත මොකක්ද කියලා අපිට වැටහෙන්නේ නැති අවස්ථාවන්, අපි සැබෑ වූ සත්‍යතාවයට අන්ධ වන අවස්ථාවන් තියෙනවා කියන දේ අද අපිට පෙන්නුම් කරනවා. සුදුසු විශේෂය තුළ අද අපි දකින දේ තමයි සබත් දවසකදී ජේසුන් වහන්සේ සිනගෝගයට යන මොහොතේදී උන්වහන්සේ දකිනවා දකුණු අත පණ නැති පුද්ගලෙක්. සමහරවිට උන්වහන්සේට මේ පුද්ගලයා මුණ ගැහෙන්නේ පළවෙනි වතාවට. ඒකත් සබත් දිනක්. ජීවිතේ පුරාටම දුක් විඳ මේ මනුෂ්‍යයාට සහනයක් ලැබෙන්නට, සුවයක් ලැබෙන්නට තියෙන මොහොත. නමුත් ඒක සබත් දිනයක්. එදා ජුදා නීතියට අනුව සබත් දිනේදී කිසිම දෙයක් කරන්නට, සුවයක් කිරීමක්වත් කරන්නට හැකියාවක් තිබුණේ නැහැ. නමුත් ජේසුස් වහන්සේගේ හිත අඳුන ගන්න පාරිසිවරු සදිසිවරු ජේසුස් වහන්සේ මොනවද කරන්නට යන්නේ කියන දේ බලාගෙන ඉන්නවා. ජේසුස් වහන්සේ උදාකාරවම ඔවුන්ගේ හදවත් තේරුම් ගන්නවා. ඒක නිසාම හැමෝටම ප්‍රශ්නයක් ඉදිරිවන්නට උන්වහන්සේ ඔවුන්ගේ ගහන දේ තමයි සබත් දවසේදී කළ යුත්තේ යහපත් දෙයක්ද අයහපත් දෙයක්ද කියලා. කිසිවෙකෙන් උත්තරයක් නම් ලැබෙන්නේ නැහැ. ජේසුස් වහන්සේ කිසි කෙනෙක්ගෙන් උත්තරයක් ලැබෙනකම් බලාගෙන ඉන්නේ නැහැ. උන්වහන්සේ හොදාකාරවම මේ සදිසිවරුන්ගේ පරිසරුන්ගේ හිත් තේරුම් අරගත්ත ජේසුස් වහන්සේ මේ පුද්ගලයාට කියනවා, ඔබගේ අත දික හරින්න, ඔබගේ අත දික හරින්න. ඒ මොහොතේදී ඒ පුද්ගලයා අත දික හරිනවා. තිබිච්ච අසනීප තත්ත්වය දුර වෙලා යනවා. නමුත් සිදුවුනේ මහ යහපතක් වුණාට තමන් හරි කියලා හිතාගෙන හිටි සදිසිවරු පරිසිවරු මේක දකින්නේ වැරැද්දක් ලෙස. චාරිත්‍ර වාරිත්‍ර වලට හිර වෙලා හිටිච්ච තමන් කරන්නේ කුමක්ද කියලා හරියාකාරව නොදැන හිටපු මේ මිනිස්සු ජේසුස් වහන්සේ කරපු දේ වැරැද්දක් ලෙස දැකලා උන්වහන්සේට විරුද්ධව කුමන්ත්‍රණ කරනවා. සමහරට අපිත් අපෙන් අහන්න ඕන ප්‍රශ්නේ තමයි, සබත් දවසකදී වුණත් යහපතක් කිරීමද වඩාත් යෝග්‍ය අයහපතක් කිරීමද? සමහරට අපිත් නීති රීතිවල හිර වෙලා ඉන්නවා. අපි ආකල්පවල සමහරට හිර වෙලා ඉන්නවා. සමහරට ජාතිවාදය, ආගම්වාදය කරුණු තුළ අපි හිර වෙලා තියෙනවා. ඒ හිරවීම තුළ සමහරට යථාර්ථය මොකක්ද කියලා අපි දකින්නේ නැහැ. අපි ස්වාමීන් වරම් ඉල්ලමු යථාර්ථය දකින්නට, මනුෂ්‍ය යහපත වෙනුවෙන් ක්‍රියාකාරී වන්නට අපටත් හදවතක් දෙන්න කියලා. ඔබ සැමට just be there.